සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා කවදාහරි හිතලා තියෙනවද ඔයාට හොඳටම ගැලපෙන ජොබ් එක මොකක්ද කියලා? අද අපි ඔයාට ප්‍රශ්න කීපයක් දෙනවා. අපි අහන ප්‍රශ්න වලට ඔයා දෙන උත්තර අනුව ඔයාට හරියටම ගැලපෙන රස්සාව මොකක්ද කියලා කියන්න අපි ලෑස්ති. අපි අද ඔයාලට දෙන මේ ප්‍රශ්න 10ට උත්තර දෙන්න අපි තප්පර 5 ගානේ ඔයාට ලබා දෙනවා. ඊට පස්සේ ඔයා තෝරගන්න උත්තරයකට යම්කිසි තරු ගාණක් අපි දෙනවා. ඔයා ගන්න තරු ගාණ අනුව ප්‍රශ්න 10 ඉවර වුණාට පස්සේ ඔයාට ගැලපෙන හොඳම රස්සාව මොකක්ද කියලා කියන්න අපි ලෑස්ති. මතක තියාගන්න මේ ප්‍රශ්න වලට කිසිම වැරදි උත්තරයක් නැහැ. ඔයාට කැමති උත්තරයක් දෙන්න පුළුවන්. අන්තිමට අපි ඔයාට දෙන ප්‍රතිඵලය ගැන ඔයාගේ අදහස කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් ඉක්මනින්ම ප්‍රශ්න වලට යමු. ඔන්න අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය. ඔයා කැප වෙලා මහන්සියෙන් වැඩ කරන කෙනෙක් කියලා ඔයා හිතනවද? මෙන්න ඔයාට ලැබෙන උත්තර. ඇත්තෙන්ම ඔව් මධ්‍යස්ථයි සමහර වෙලාවට. දැන් තප්පර 5ක් ඇතුළත ඔයාගේ උත්තරේ හිතා ගන්න. ඔන්න අපි ඔයාලට දෙන තරු ගාන. මේ ප්‍රශ්නෙට උත්තරේ ඇත්තෙන්ම ඔව් කියලා හිතුවනම් ඔයාට තරු 3ක් ලැබෙනවා. මධ්‍යස්ථයි නම් තරු 2ක් ලැබෙනවා. සමහර වෙලාවට කියන උත්තරේ නම් ඔයා දුන්නේ ඔයාට ලැබෙන්නේ එක තරුවයි. ඔයාගේ උත්තරයට අදාළ තරු ගාන මතක තියාගන්න. අන්තිමට අපි ඔක්කොම එකතු කරන්න ඕනේ. මේ අතරින් ඔයා කැමතිම සතා තෝරගන්න. අශ්වයා, බල්ලා, පූසා. ඔයා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අමතක නොකර subscribe කරන්න. ඔයාගේ උත්තරේ අශ්වයා නම් ඔයාට තරු 3ක් ලැබෙනවා. බල්ලා කියන උත්තරේට තරු 2යි. පූසා කියලා නම් උත්තරේ තෝරගත්තේ ඔයාට ලැබෙන්නේ එක තරුවයි. ඔයා වැඩිපුරම කොයි වගේ කෙනෙක් කියලාද හිතන්නේ? ශක්තිමත් කෙනෙක්, අනිත් අය ගැන හිතන කෙනෙක්, නිර්මාණශීලී කෙනෙක්. හිතන්න බලන්න ඔයා ඕන දෙයකට ලේසියෙන් මුහුණ දෙන ශක්තිමත් කෙනෙක්ද? නැත්නම් වැඩිපුර අනිත් අය ගැන හිතන කෙනෙක්ද? එහෙමත් නැත්නම් නිර්මාණශීලී කෙනෙක්ද කියලා. හරි පළවෙනි උත්තරේට තරු 3ක් ලැබෙනවා. දෙවෙනි උත්තරේට තරු 2ක් ලැබෙනවා. ඔන්න ඔයා නිර්මාණශීලී කෙනෙක් විදිහට හඳුනගන්න කැමති නම් එක තරුවක් ලැබෙනවා. ඔයාට තාක්ෂණික පැත්තෙන් හොඳ දැනුමක් තියෙනවද? ඇත්තෙන්ම ඔව් පොඩ්ඩක්වත් නෑ. මම අතරමැදි කෙනෙක්. ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ පරිගණකයේ වැඩවලින් කොච්චර දේවල් ඔයා දන්නවද? හරි පළවෙනි උත්තරයට තරු 3ක් ලැබෙනවා. දෙවෙනි උත්තරයට තරු 2ක් ලැබෙනවා. අන්තිම උත්තරයට එක තරුවක් ලැබෙනවා. මෙච්චර වෙලා ලැබුණු තරු ගාන මතක තියාගන්න කියලා අපි ආයෙමත් ඔන්න මතක් කරනවා. ඔයා මේ අතරින් කොයි වගේ කෙනෙක්ද? උදෙන්ම නැගිටින කෙනෙක්, දවල් වරුවේ වැඩ කරන කෙනෙක්, රෑ තිස්සේ ඇහැරලා වැඩ කරන කෙනෙක්. කියමනක් තියනවා උදින්ම නැගිටින කුරුල්ලෙකුට තමයි ඉස්සෙල්ලම කෑම හොයාගන්න පුළුවන් කියලා. මෙන්න ඔයාගේ තරු ටික. උදින්ම නැගිටලා වැඩ පටන් ගන්න කෙනෙක් නම් ඔයාට තරු 3ක් ලැබෙනවා. දෙවෙනි උත්තරයට තරු 2යි. රෑ ඇහැරගෙන වැඩ කරනවා නම් එක තරුවක් ලැබෙනවා. ඔයා කැමති පාටක් තෝරගන්න. නිල්, කොළ, රතු. ඔයා තෝරගත්තේ නිල් පාට නම් ඔයාට එක තරුවක් ලැබෙනවා. තරු දෙකක් ලැබෙන්නේ කොළ පාට ඔයාගේ තේරීම නම්. ඔයා තෝරගත්තේ රතු පාට නම් ඔයාට තරු 3ක් ලැබෙනවා. ඔයා වැඩිපුරම සතුටින් ඉන්නේ මේ අතරින් මොන වගේ වෙලාවටද? යාළුවෝ හරි නෑදෑයෝ හරි පිරිසක් එක්ක ඉන්න වෙලාවට, අනිත් අයට උදව් කරන වෙලාවට, නිර්මාණයක් කරමින් ඉන්න වෙලාවට. එතල බලන්න මේ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා. එන්න ඔයාට ලැබෙන තරු ගාන පිළිවෙලේ 3යි 2යි 1යි. ඔයා තරඟකාරීත්වයට කැමති කෙනෙක්ද? ඔව් ඇත්තටම නෑ, කොහෙත්ම නෑ සමහර වෙලාවට. ඔයා අපේ මේ ටෙස්ට් එකට කැමතිද? එහෙනම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මෙන්න මේ ප්‍රශ්නෙට ඔයාට ලැබෙන තරු ගාන. තරඟකාරීත්වයට ගොඩක් කැමති කෙනෙක් නම් ඔයාට තරු 3ක් ලැබෙනවා. තරඟකාරීත්වයට ඔයා අකමැති නම් එක තරුවක් ලැබෙනවා. අන්තිම උත්තරේ නම් ඔයා තෝරගත්තේ ඔයාට එක තරුවක් ලැබෙනවා. අනිත් අය ඉස්සරහා කතා කරන එක ඔයාට කොහොමද දැනෙන්නේ? මම ඒකට ගොඩක් කැමති. කොහෙත්ම කැමති නෑ. මම ඒක කරන්න කැමති. හැබැයි වැඩි කැමැත්තක් නෑ.
පළවෙනි උත්තරේට තරු 3යි. දෙවෙනි උත්තරේට 1 තරුවයි. අන්තිම උත්තරේ නම් ඔයා තෝරගත්තේ ඔයාට තරු 2ක් ලැබෙනවා. දැන් අපි අන්තිම ප්‍රශ්නෙට යමු. සල්ලි කියන දේ ඔයාට කොච්චර වැදගත් කියලාද හිතන්නේ? සල්ලි තමයි වැදගත්ම දේ. ඒක වැදගත්. හැබැයි වැදගත්ම දේ සල්ලි නෙවෙයි. ඒක වැදගත්. මොකද මගේ රස්සාව තමයි මාව සම්පූර්ණ කෙනෙක් කරන්නේ. ඔන්න ඔයාට ලැබෙන අන්තිම තරු ටික අර කියපු උත්තරවලට පිළිවෙලයි 3යි 2යි 1යි. ඔන්න දැන් ඔයාගේ තරු ටික එකතු කරගන්න. දැන් ටෙස්ට් එක ඉවරයි. අපි යමු ඔයාගේ ප්‍රතිඵල බලන්න. අපි බලමු ඔයාට ගොඩක්ම ගැලපෙන රස්සාව මොකද්ද කියලා. අංක 1. ඔයාට තරු 10ත් 14ක් අතර ගානක් ලැබුණ නම් ඔයාට හොඳටම ගැලපෙන රස්සාව තමයි කලාකාරයෙක් වීම. ඔයා ගොඩක් නිර්මාණශීලී කෙනෙක්. ඔයාගේ ඇඟේ නිර්මාණශීලී බව එළිදක්වන්න බැරි දෙයක් කළොත් ඒකෙන් ඔයාට සතුටක් ලැබෙන්නේ නැහැ. ඉතින් කලාකාරයෙක් වුණොත් ඔයාගේ ළඟ තියෙන මේ නිර්මාණශීලී බව හැමෝටම පෙන්වන්න පුළුවන්. ඒකෙන් ඔයාට ලොකු සතුටක් ලැබෙනවා. ඔයාට තරු 15ත් 19ත් අතර ගානක් ලැබුණ නම් ඔයා සතුටින් තියන්නේ ඔයාට ගැලපෙන රස්සාව තමයි ගුරුවරයෙක් වීම. ඇත්තෙන්ම ඔයා ඉපදිලා ඉන්නේ අනික් අයට හොඳ දේවල් කරන්න. ගුරු වෘත්තිය කියන්නේ ලොකු තෘප්තියක් ලැබෙන බොහොම ගෞරවනීය සබා ඒකට ඕන හොඳ ඉවසීමක් තියෙන කෙනෙක් තමයි ඔයා. ශිෂ්‍යෙක්ව හොඳ තැනකට ගේන එක තමයි ඔයාට කරන්න පුළුවන් වටිනම දේ. ඉතින් මේ රස්සාව ජීවිත කාලෙම ඔයාව සතුටින් තියයි. අංක 3. ඔයාට ලැබුණේ තරු 20ත් 24ක් අතර ගානක් නම් ඔයාව සතුටින් තියන රස්සාව තමයි නීතිඥවරයෙක් වෙන එක. ඇත්තටම ඔයා කැමති මිනිස්සුන්ට උදව් කරන්න. ඔයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න කැමති කෙනෙක්. අනිත් අයගේ ප්‍රශ්න විසඳන්න වගේම එයාලට වෙන අසාධාරණ කම් වලට එරෙහිව සටන් කරලා යුක්ති ආරං දෙන්න ඔයා උත්සාහ කරන කෙනෙක්. හැබැයි සල්ලි ගැනත් වැඩිපුර හිතන කෙනෙක්. අංක 4. ඔයාට ලැබුණේ තරු 25 30 අතර කෙනෙක් නම් ඔයාට පුළුවන් හොඳ ව්‍යවසායකයෙක් වෙන්න. ඔයාට තියෙනවා හොඳ නායකත්ව ලක්ෂණ වගේම ඉලක්කයකට යන්න හොඳ දැක්මක්. මේ හින්දා ඔයා කැමැතිම පැත්තකින් ඉස්සරහට ගිහින් ව්‍යාපාරයක් සාර්ථක කරගන්න ඔයාට පුළුවන්කම තිබෙනවා. මේ දේ කරොත් ඔයා හැමදාම සතුටින් ඉඳීවි. ඉතින් ඔයාට ලැබුණේ කොයි වගේ ප්‍රතිඵලයක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ ටෙස්ට් වලට කැමති නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.